සමහරු මගෙන් අහනවා ඇයි මං නිර්පාක්ෂික අපේක්ෂකයෙක් හැටියට එන්නේ කියලා. බඩගින්න නිර්පාක්ෂිකයි. කොයි පක්ෂයට අයිති වුණත් බඩගින්නට යටුණා. බඩ පුරෝණ එකත් නිර්පාක්ෂිකයි. ඉතින් දැන් අපි අපේ පාටේම පැත්තකට දාලා රටේ බඩ පුරවන්නයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. ඔබ වින්දේ දුක මට වඩා හොඳට ඔබ දන්නවා. මම දැක්කලා තියෙනවා. කොච්චර අමාරුකම් විදුලි බලේ නැතුව, ඉන්ධන නැතුව, ආහාර නැතුව, දරුවන් පාසලට යන්න බැරුව, කොච්චර අමාරු කාලයක්ද තිබුණේ. මේ වින්ද දුක මම කියන්නේ නැහැ, මට වඩා හොඳට ඔබ මට කියන්න. ආපහු මේ දුක ඉන්න ඕනේද යන්න ඕනේද? ඉතින් අපි ඔක්කොම එකට එකතු වෙලා තමයි මේ தত্ত্বය හොඳ අතකට හරවන්න තියෙන්නේ. ඒක ආරම්භ කළා තියෙන්නේ. මම කියන්නේ අවසන් කරා කියලා. මම මෙතෙන්ට ආවේ හම්බෙන්. අනික් අය දිව්වේ නිසා. අද අර පැරිසියේ දුවනවා වගේ රේස් වලට එදා එතනින් දිව්වා. ඔලිම්පික් යන්නේ. මං ජනාධිපති වුණාන් පස්සේ මං ඉල්ලීමක් කළා. වුණරට කිව්වා එන්න මං එක්ක යන්න. අපි මේ රටේ ජනතාවට උදව් කරමු. එන්න බෑ කිව්වා. උදව් දුන්නේ නැහැ. මොකද්ද මං උනේ එතකොට? මට උදව් කරේ කාන්තාවන් 3 දෙනෙක්. නිර්මලා, සීතාරාම, ජැනට් එලන්, ක්‍රිස්ටලීනා, ජෝජවි. දේශප්‍රේමී මේ දුක ගැන කතා කරනවා. තමන් දන්නවලු දුක, තමන් දන්නවලු මිනිස්සු විඳින දුක. දුවලා පැනලා ගියා. රට ඉන්න කාන්තාවන් 3 දෙනෙක් මට උදව් කරේ. දැන් කතා කරනවා ලොකුවට. මම අහන රටෙන් ගිහින් අහන ওই 3 දෙනා උදව් කරේ නැත් අපි කොහෙද ඉන්නේ? මට පෝර නැති ඔය තිබුණ නැද්දි මං තවත් කාන්තාවකට කතා කරා. ඇමරිකාවේ සමන්ත පව 2022 23ට. එතුමයි ලෝක බැංකු දුන්නේ ආධාර වලින් තමයි පෝර ගත්තේ. පෝර ගත්ත නිසා හොඳ යලකන්නයක් තිබුණා. ඒ යලකන්න තිබුණ නිසා ආර්ථිකය නගින්න පටන් ගත්තා. ඒ වෙනකොට ඇත්ත වශයෙන්ම සංචාරකවත් ඇවිල්ලා තිබුණේ. එතනින් පටන් ගත්තා. අපි එහෙනම් කාන්තාවන්ට ස්තුතිවන්ත වෙන්න තියෙනවා. අපේ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී පළපුරුදු නායකයෝ හිටියේ නැහැ. එතෙන්ට ඇවිල්ලා වගකීමක් බාර ගන්නට බැරි. ගමන ගියේ අමාරුවේ. තව දුරයන්ට තියෙනවා. මෙතන වින්දේ දුක කියන්න ඕනේ. මම එක උදාහරණයක් දෙන්න. 2021 වාණිජ බැංකුවල උකස් කරපු රත්තරන් වල වටිනාකම බිලියන 250. අද බිලියන 500 පැන. ඒ නිසා තමයි අපි සහන දුන්නේ කාන්තාවන්ගේ ආභරණ පිළිබඳ. මේන් පිට මේ වාණිජ බැංකුවල බිලියන 250 කෙතන කරා නම් අනික් තැන් වල කොච්චර ගන්න නැති? ගෙවල් වල තව ගෙවල් කීයක ඉන්නවද? සමහර එක වේලක් අත්හරිනවා වැඩි හිටියයි දරුවන්ට දෙන්න ටියුෂන් පන්ති වලට යවන්න බෑ. තාම ඉන්නවා කොටස. ඇයි ඒක සිදු වුනේ? 2019 අපේ දළ ජාතික නිෂ්පාදනය බිලියන 89. 2022 දී අපි බිලියන 76කට වැටුණා. කියන්නේ බිලියන 89කින් බිලියන 13ක් අපි අයින් කරා. ඩොලර් එකට දුන්න රුපියල් 105 370ට නැග්ගා. තෙරපීම තදබදේ ඒක මැද තිබුණේ. කොහොම හරි අවුරුද්දකින් මේක ආපහු අපි මේ මට්ටමට යවනවා. තාම 89ට ගිහින් නැහැ. ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 84යි. අපේ ඔලිය අනුපාතය අඩු වෙලා තියෙනවා. තව යන්න තියෙනවා. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ සංදි ස්ථානයකට. මම ගිහින් IMF එක කතා කරා. ඒ සහයෝගය ඉල්ලුවා. ක්‍රිස්ටලීනා ජෝර්ජියා මැතිනිය කලමනාකාර අධ්‍යක්ෂකයෙක් දුන්නේ නිසා තමයි මේ සහනේ ගන්නෙ. ජැනට් එලන් ආපහු සහයෝගය දුන්නේ නිසා තමයි මෙතෙන්ට ආවේ. නිර්මලා සීතාරාමන් මෙහාට ආවේ නිසා. දැන් මේ ගිවිසුම් අපේ ඇත්ත වශයෙන්ම IMF විතරක් නෙමෙයි රටවල් ගණනාවක් මේක අත්සන් කරා. ඒ නිසා අපි මෙතෙන්ට ඉන්නේ. කතා කළ කොන්දේසිකෙන් මං හිතන්නේ කොන්දේසි හොඳයි. මං ආර්ථික පරිවර්තන නීතියට දාලා තියෙනවා. මේ මාර්ගයේ යනවනම් මේ ඉලක්ක ඉෂ්ට කරනවනම් ගොඩ එනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? IMF ගිවිසුම සංශෝධනය කරනවලු. ඒවලේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ කිව්වේ අය ප්‍රසිද්ධියේ. එදා පැනලා ගියේ අය. මොකද්ද කියන්නේ? මේ උදව් කරපු ක්‍රිස්ටලීනා ජෝර්ජියාව කාන්තාව උදව් කරපු එක අයින් කරනවා. මොකද ඒ අය කරන්නේ? මේ මුදල් නැති වුණොත් මොකද කරන්නේ? අපි අමාරුවෙන් දුක් විඳලා ඔක්කොම මෙතෙන්ට ආවේ. මේක නැති කරගන්නවද? මේක ආරක්ෂා කරගන්නවද කියලා මම අහන්න කැමතියි. අන්න ඒකයි තියෙන්නේ තීන්නේ කරන්නේ. මූණු දියා නෙමෙයි, නන් දියා නෙමෙයි, තමන්ගේ අනාගතේ දියා. තමන්ගේ දරුවන් දියා. තීරණය ගන්න. එච්චරයි අපි නිර්පාක්ෂිකව ඇවිල්ලා තියෙන්නේ. එන ගමන් කාන්තාවන් අමතක කරේ නෑ මේ කාලෙත්. සානාධාර දුන්න වාගෙම පුළුවන් විදියට අපි රට දුන්නා. අස්වැසුම දුන්නා, හාල් දුන්නා, ඉඩම් දීලා තියෙනවා, තට්ටු නිවාස දෙනවා. පඳුකරේ ගම්මාන ඇති කරනවා, දරුවන්ට පාසල් ශිෂ්‍යන්ට ආහාර දෙනවා, සහයෝගය දෙනවා. මේ ඔක්කොම මේ කාලේ ආරම්භ කරා. ඒ එක්කම මේ කරන ගමන් කාන්තාවන් අමතක කරේ නැහැ. කාන්තාවන් බලගැන්වීමේ පනත අපි අනුමත කළා තියෙනවා. ඔබ රටේ බහුතරය අපි අවුරුදු 20ක් 30ක් රටේ සුළුතරයක් වන සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන සටන් තිබුණා. සාකච්ඡා කළා. අපි ඒව දැන් අවසන් කරගෙන යනවා. සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත් හැම එක්කෙනාටම එක සමානව සැලකන්න ඕනේ. අපි ඒ නිසා සුළුතරයේ ප්‍රශ්න ටික විසගෙන යමු. දැන් මං ඉන්නේ බහුතරයේ ප්‍රශ්න අරගන්න. කාන්තාවන්ට පිරිමි වාගේ
එක සමාන අයිතිවාසිකම් ලබලා දෙන්න. සිංහල කාන්තාවන් වෙන්න පුළුවන්, දෙමළ කාන්තාවන් වෙන්න පුළුවන්, මුස්ලිම් කාන්තාවන් වෙන්න පුළුවන්, බර්ගර් කාන්තාවන් වෙන්න පුළුවන්. අන්න ඒ අයට මේ අයිතිවාසිකම් ලබා දෙන්න තමයි පළවෙනි නීතිය ගෙනාව. දෙවන නීතියත් ගේන්න තියෙනවා කාන්තාවන්ට පිරිමිට ලැබෙන සමාන අයිතිවාසිකම් ලබා දෙන්න. මෙහෙම තවත් පියවර කීපයක් ගන්න තියෙනවා. ඒක ආරම්භ කරා විතර. අපි ඉන්නේ අවුරුද්දේ රටේ තියෙන ප්‍රධාන කාන්තා සංවිධානය, ගම්මට්ටමේ තියෙන සංවිධාන, ඒ සියල්ලම නියෝජනය විදියට විශාල සම්මන්ත්‍රණයකුත් කැඳවන්න දැනුවත්තර. අපි මෙතන ආරක්ෂා කරන්න ඉන්නේ. මෙතන ඉන්න කවුරුවත් බය පැනලා ගියේ නැහැ. අපිට ඕන හොඳ රටක්. අපි හැම එක්කෙනාට. ඔබට ඕන හොඳ රටක් විතරක් නෙමෙයි. ඔබේ දූ දරුවන්ට මීට වඩා හොඳ රටක්. මේ කරන්න ඉස්සෙල්ලා අපි බලමු අපේ තියෙන ගෙදර තියෙන ඉතුරු බර ඉවත් කරලා. ඉවත් කළා ඉදිරියට යන්න. ඒ නිසා මේ අවස්ථාවේදී එකතු වෙමු. රට දියුණු කරමු. හොඳ අනාගතයක් ඇති කරමු කියලා මෙතෙන්ට පැමිණ ඔබ සියලු දෙනාටම ස්තුති කරමි. මගේ වචන සමර්පණය මම අවසන් කරනවා.